Sri Lanka's most powerful news brand. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත රෝග විද්‍යාංශයට අනුයුක්තව වසර 21ක් සේවය කරමින් සිටින ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය පබා පලියවඩන මහත්මිය ඉකුත් 4 වනදා සහ පසු දින යොමු කරන ලිපියකට පිළිතුරු ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඉකුත් 9 වනදා යොමු කරන මේ ලිපියෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය බරපතල වසංගතයක අනුසකට යටවී ඇති බව පෙනී යනවා. අධ්‍යක්ෂ ජෙනරාල් වරයා මේ ලිපියෙන් දැනුම් දෙන්නේ වසංගත රෝග විද්‍යා අංශයේ දැනට ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ තනතුර සඳහා පුරප්පාඩුවක් නොමැති බවයි. එහෙත් එම තනතුර පුරප්පාඩු වන්නේ ඉකුත් නොවැම්බර් මාස 23 වනදා සිට බව සාමාන්‍ය සාක්ෂරතාවෙන් හෙබි ඕනෑම අයෙකුට ප්‍රත්‍යක්ෂ කරගත හැකි වෙනවා. ඒ 2010 වසරේ අගෝස්තු මාස 11 වනදා තමින්යුත් මෙම කැබිනට් මණ්ඩල තීරණය කියවා බැලීමෙන් කැබිනට් මණ්ඩලයේ විසින් ගන්නා මෙම තීරණය සුවිශේෂී එකක් වන අතර අදාළ කැබිනට් සංදේශය ඉදිරිපත් කරන්නේ වත්මන් ජනාධිපතිවරයායි. එවක විෂයභාර අමාත්‍යවරයාව සිටි වත්මන් ජනාධිපතිවරයා මෙම සංදේශයෙන් වසංගත රෝග විද්‍යා අංශයේ මුල් පුටුව වන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ තනතුරට ප්‍රජා වෛද්‍ය විශේෂඥයෙකු පත් කළ යුතු බවද එම තනතුර සඳහා වාර්ෂික ස්ථානමාරු පටිපාටිය අදාළ නොකළ යුතු බවටද යෝජනා කරන්නේ රට තුල වසංගත රෝග පාලනය විධිමත් හා කාර්යක්ෂම කරනු පිණිසයි. ඒ අනුව ස්ථිර තනතුරක් වන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ තනතුරට විශේෂඥ වෛද්‍ය පබා පලියවඩ මහත්මිය 2013 වසරේදී පත්වන්නේ රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලැබමින්. 2016 වසරේදී ඇය යුනිසෙෆ් ආයතනයේ සේවය පිණිස රටින් බැහැරවන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දෙවසරක නිවාඩු අනුමත කළ පසුබිමකයි. ඒ අනුව ඇයට සමාන සුදුසුකම් හා වෘත්තීය අධ්‍යක්ෂීම් ඇති විශේෂඥ වෛද්‍යවරයෙකු වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන තනතුරෙහි රාජකාරී ආවරණයට පත් කෙරුණා. වසර දෙකක් වෙනුවට වසරක් අවසානයේදී වෛද්‍ය පලියවඩන මහත්මිය දිව ඉනට ලඟා වුවද ඇයට තමගේ නිත්‍ය තනතුරේ රාජකාරී ආරම්භ කිරීමට නොහැකි වී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මේ ලිපියෙන් එය තහවුරු වනවා. පලිහවඩන මහත්මියට සිය නිත්‍ය තනතුරේ රාජකාරී ආරම්භ කිරීමට නොහැකි වන පරිදි සෞඛ්‍ය ලේකම්වරයා විසින් ඉකුත් නොවැම්බර් 23 වනදා සිට ප්‍රශ්නගත තනතුරට පත් කර ඇත්තේ සාමාන්‍ය වෛද්‍ය පරිපාලන නිලධාරියෙකු බැවින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මේ ලිපිය මෙසේ සංශෝධනය විය යුතුව තිබුණා. එනම් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යා තනතුරට වසංගත රෝග විද්‍යාඥයෙකු දැනට අවශ්‍ය නැති යනුවෙන් වත්මන් ජනාධිපතිවරයා එවක සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස රටේ වසංගත රෝග මර්ධනයේ පිණිසගත් දූරදර්ශී ක්‍රියාමාර්ගයක් නොසලකමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වත්මන් ලේකම්වරයා වසංගත රෝග විද්‍යා අංශයට කඨින විනයට රාජ්‍ය සේවා කොමිසමද අනුමැතිය දී ඇති බැවින් එම කොමිසමද සෞඛ්‍ය වසංගතයේ අනසකට නතු වී ඇති බව පෙනී යන්නක්. රටක සෞඛ්‍යයට අහිතකර කවර හෝ වසංගතයක් වේනම් ඒ මැඩලීම හැර විකල්පයක් තිබේද? ජනාධිපති ලේකම්තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.